අයිබෝන් රෑ 12ට හරියටම මිනිත්තු 2යි මේ මේ අවස්ථාවේ මේ දැන් දැක්ක වීඩියෝ එකක් දැකලයි මම මේ ලයිව් එක කරන්න හිතුවේ ඇත්තටම අරගලය දැන් අවුට් ඔෆ් කන්ට්‍රෝල් වෙගෙන යන්නේ මේකට උඹලට තරහ ගියත් එකයි නැතත් එකයි මට මට හිතරෙන්න දේ මම උඹලට කියන්න ඕනේ මේකයි දැන් මේ අරගලය මෙච්චර කාලයක් අපි හොඳට කරගෙන ගියා අපි කියන්නේ මේ සාමාන්‍ය පුරවැසියෝ ඇත්ත මම පක්ෂික නියෝජනය කරන කෙනෙක් හැබැයි මා පුරවැසියෙන්නේ මම 225 එක්කෙනෙක් නෙවෙයි හැබැයි මම මමත් පුරවැසියෙක් අපි මෙච්චර දවසක් මේ අරගලේ හරියට කරගෙන ආවා දැන් මේ අරගලේ විහිළුවක් වෙලා උඹලා කැමති නම් පිළිගන්නilla නැත්තම් නිකන් ඉඳපල්ලා දැන් මේ අරගලේ විහිළුවක් වෙලා අරගලය කරන තැන් ඉස්සරහට ගිහිලි වර වෙලා සෙල්ෆි ගහනවා සින්දු කියනවා හිනා වෙනවා නටනවා මේ අරගලද මොකද්ද මේ කරන්නේ මේකම තමයි රාජපක්ෂලාට ඕනේ ඇයි උඹලට මේක තේරෙන්නේ නැත්තේ දැන් අද ගිහිල්ලා රොෂාන් රණසිංහගේ ගාමිණී ලොකු ගේගේ මේ හැම කෙනාගේම ගෙවල් ගිනි තියලා ඊට පස්සේ මොකද වෙන්නේ ගෙවල් ඉස්සරහට ගෙවල් ඇතුළට ගිහිල්ලා වාහන කුඩු කරලා ගෙවල් කුඩු කරලා උඹලා හිතනවද මුන් නිකන් ඉඳී කියලා උඹලා නිකමඩවත් හිතනවද මුන් නිකන් ඉඳී කියලා ආ මේ තමුන්ගේ ගෙයක් ඉස්සරහට ඇවිල්ලා අනුන්ගේ ගෙයක් ඉස්සරහට ඇවිල්ලා ගේ ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණ කරන එක වෙනම දෙයක් ඒක අපිත් කරා අපි ඒක පටන් ගත්තේ ඒක බිරිහාන ඉස්සරහට කාන්තාව ටිකක් ගිහිල්ලා ඉතාමත් සාධාරණ විදිහට අපේ ප්‍රශ්න කතා කරන්න ජනාධිපතිට එළියට එන්න කිව්වා අපි එක කෙස් ගහකටවත් එයාට හෝ එයාගේ දේපළ වලට හානියක් කරන්නේ ඒකයි අපිට අතවත් තියන්න බැරි වුණේ ජනාධිපතිට අරගල කියන්නේ අන්නේ ඒව වලට ගෙවල් ඉස්සරහට ගිහිල්ලා ගෙවල් ඇතුළට ගිහිල්ලා ගිනි තියලා ගෙවල් වල වාහන කුඩු කරයි කියලා අරගලයක් වෙනවද එතන වෙන්නේ වයලන්ස් එතන වෙන්නේ අපරාධයක් දැන් ඔය කරපු හැම කෙනාම පොලිසියට ගිහින් කුදලන් ගියාට පස්සේ ඇප ගන්නවත් බෑ කොහෙන්ද ඇප ගන්න කොහොමද ඇප ගන්නේ මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඔය ගිහිල්ලා ගෙවල් කුඩු කරපු කට්ටියගේ ගෙවල් ඉස්සරහට ඇවිල්ලා ගෙවල් ඇතුළට ගිහිල්ලා ගෙවල් වල බඩු පොළොව ගැහුවොත් එහෙම මොකද වෙන්නේ ඒක නීති විරෝධී දැන් නීති විරෝධී දේවල් කරන්න පටන් අරන් මේවා අරගල නෙවෙයි මේවා කරන්නේ ඇත්තටම දැන් මේ වෙලාවේ සුළුතරයක් විසින් බහුතරය ගොදුරක් කරගෙන ඉවරයි ඒ සුළුතරය මේ ආණ්ඩුව විසින් ප්ලාන් කරපු කට්ටිය ඒක තේරුම් ගනින්න මොකද්ද මේ කරන සෙල්ලම නිකන් මේ මේක ආයසරයක් රාජපක්ෂ මේ වැඩේ හරි ලේසියෙන් රාජපක්ෂලගේ අතට උඹලා දීලා ඉවරයි මේ සතිය ඉවර වෙනකොට ලියලා තියාගනින්න මේ සතිය ඉවර වෙන්න කලින් මේ රැල්ල ඉවරයි ඊට පස්සේ ආයසරයක් කිසි ප්‍රශ්නයක් නැතුව පරණ විදියටම රාජපක්ෂවරුයි මේ ආණ්ඩුවයි ඒ විදියටම වැඩ ටික කරගෙන යනවා තව සතියක් යන්නේ නැහැ මේ රැල්ල ඉවරයි ඇයි ඒ රැල්ල ඒගොල්ලෝ ඉවර කරනවා හෙට අනිද්දා වෙනකොට ගෝඨාභය රාජපක්ෂට ඕන්නම් ආමිඑක දාලිබලම් මේ මුළු රටම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ආයුධ අතතරන් ආමිඑක එළියට ගියොත් එමු උඹලට එළියට බහින්න පුළුවන්ද වෙඩි කනවද කී දෙනෙක් වෙඩි කියලා වෙඩි කනවද ඒ හින්දා මේ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා අරගලයක් කරනකොට අරගලයට එකතු වෙන හැම මිනිස්සයම සහෝදර සහෝදරයෝ කියලා හිතාගෙන මේ මිනිසුන් එක්කව කරගනින්න මෙතන දේශපාලඥය දේශපාලනයක් කිසි කෙනෙක්ට නැහැ පළවෙනි දේ විය යුත්තේ ඇයි අපි අරගල කරන්නේ ඇයි අපි අරගල කරන්නේ ඇයි අපි එළියට බහලා ඉන්නේ මොකද අපිට රාජපක්ෂලා ගෙදර යවන්න ඕනේ හින්දා ඇයි රාජපක්ෂලා ගෙදර යවන්නේ මොකද උන් අපේ රටේ තියෙන බාගෙට බාගයක් අපි සිරු දිනාගෙම ධනය හොරකම් කරලා ඔහෙත් අපිව අගාධයට දාලා අද වෙනකොට අපි හිඟන්න බවට පත් කරලා තියෙන හින්දා ඒතර ඒක තමයි ඒ නිසායි අපි අරගලයක් කරන්න එළියට බහලා තියෙන්නේ අපි අරගලයක් කරන්න එළියට බහලා තියෙන සින්දු කියන්නද නටන්නද සෙල්ෆි ගහන්නද විහිළු කරන්නද එහෙම නැත්නම් මේ විහිළු ලියලිය බෝඩ් උස්සන් ඉන්නද කුණුහරුප ලියලිය බෝඩ් උස්සන් ඉන්නද මේකද අරගලය මේ වරගලද පිට රටවල් වල අනික් රටවල් කොහොමද අරගල කරලා තියෙන්නේ තරුණ අය එළියට බහලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාපල්ලා මේ ලෝකේ අනික් රටවල් වල කොහොමද අරගල කරලා තියෙන්නේ කියලා මේ වරගලද මේ විදිහටද රාජපක්ෂලා ගෙදර යවන්න හදන්නේ ඕගොල්ලෝ රාජපක්ෂලා තව සතියක් යන්න කලින් මේක අතර ගන්නවා බලන්නකෝ මයික් එකක් දික් කරාම ජොන්ස්ටන්ලා එස්බීලා රෝහිත අබේගුණවර්ධන තුට්ටු දෙකටවත් ගණන් අරන්ද මේ අරගල ගැන කතා කරන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා අපේ රටේ මිනිසුන්ගේ හැටි ඒගොල්ලෝ දන්නවා තව දවස් 4ක් 5ක් යනකොට ආයෙමත් මේක ඒගොල්ලන්ගේ අතට ගන්න පුළුවන් කියලා එදා මිරිහානි ගේ ඉස්සරහට ගිහිල්ලා ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගිහිල්ලා සාමාන්‍ය පුරවැසියන් ඉතාමත් නිහඬ විරෝධතාවයක් කරා ඒක අන්තිමට පිටින් ආපු මිනිස්සු පිරිසක් විසින් ඒක වයලන්ස් එකක් බවට පත් කරා ඒ මිනිස්සු පිටින් ආපු මිනිස්සු ටික බස් ගිනි තිබ්බා පොලිසිය මොකද කරේ මුකුත් කරේ නැහැ වතුර ගැහුවද නැහැ
එතකොට මේ මොකද්ද කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ බහුතරයක් වෙච්ච මේ අහිංසක ඇත්තටම අරගලයක් කරන්න ඕන වෙලා එළියට බහලා ඉන්න මිනිස්සු ටිකක් සුළුතරයක් විසින් පාවිච්චියට ගන්නවා. උඹලා ඒකේ ගොදුරු වෙලා දැන් ඉවරයි. අද මට කෑගල්ලේ හූ තිබ්බලු. මට කෑගල්ලේ අද හූ තිබ්බලු. අපි මොකද්ද කරේ? අම්මල ටිකක් අරගෙන ගිහිල්ලා පාරේ අම්මලත් එක්ක උද්ඝෝෂණයක් කරගෙන ගියා. අපිට එහා පැත්තේ පාරේ හිටපු වෙනම පක්ෂයක් නැති ළමයි ටිකක් උද්ඝෝෂණය කරන් යනකොට අපිට අප්පුඩි ගැහුවා. ඒ ඉස්සරහ තුහිටපු 5-6 දෙනෙක් විතරක් එකපාරට හූ තියන්න ගත්තා. උඹලා දන්නවද ඇයි ඒ කියලා? මොකද කනක හේරත්ගේ ගේ වටලන්න අපි ලෑස්ති කරලා තිබ්බේ. අද අපිට හූ කිව්වේ කවුද? කනක හේරත්ට වැඩ කරන කොල්ල ටිකක්. දැන් පේනවනේ ගේම පැහැදිලි නේද? එතකොට මම ඊට පස්සේ වාහනේ නැගලා අර අපේ උද්ඝෝෂණ ඉවර කරලා නිවස ගෙදරට ආවා. වාහනේ නැගලා ඉවරලා ඔය කෙට්ටවත් මට හු කියන්න හම්බ වුණේ නැහැ. හැබැයි අපිත් එක්ක ගිහපු අහිංසක අම්මලට කුණු හරප කිය කිය ඒ මිනිස්සු බස් එකේ නගින කම්ම කුණු හරප කිව්වා. දැක්කද ඒ කොල්ලොන්ගේ මූණවල් ටික? මම ඉස්සෙල්ලා කිව්වා ඒගොල්ලන්ගේ නම් ටික මොනවද කියලා. ඔයා හොයලා බලාපල්ලා ඒ කියපු නම් ජනි ප්‍රනාන්දු ඔය ඔය කවුද තව ඔය වගේ නම් කීපයක් මම එවලිකව මට දැන් මතකත් නැහැ. උන් ටික වැඩ කරේ කාටද? සියමලා පිටියටයි කවුද කනගේ රට්ටයි. ඇයි මේ විදිහට මේ මේ අපේ අපි උද්ඝෝෂණය කරගෙන යනකොට අපිට හූ කියන්න ලෑස්ති වුණේ? ආරංචිය ගියා කනක හේරත්ගේ ගේ ඉස්සරහට යනවා කියලා. කනක ප්ලාන් කරා කොල්ලෝ 4-5 දෙනෙක් එතනට ඒ සාමාන්‍ය පුරවැසියන් කරගෙන යන උද්ඝෝෂණයට මේක ඩයිවර්ට් කරන්න, මේක වෙනස් කරන්න. ඕකම තමයි මේ රටේ හැම තැනටම දැන් වෙලා තියෙන්නේ. ඕකම තමයි මේ රටේ හැමතැනටම වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක හරියට තේරුම් ගනිල්ල මේ රාජපක්ෂවරුන්ගේ ගේම්. මේ රාජපක්ෂවරු කියලා කියන්නේ දේශපාලනේ කාපු වෙවුන්. උන්ට මේ කවදාවත් මේ ආණ්ඩුව දාලා හෝ මේ තනතුරු දාලා යන්නේ නැහැ. අපි කොච්චර එළියට ගිහිල්ලා කෑ ගැව්වත් මේකට මහමැතිවරණයක් අවශ්‍යමයි. මහමැතිවරණයක් නැතුව මුන්ව එලවල දාන්න බෑ. ජනමත විචාරණයකට දැම්ම යන්න බෑ. ආණ්ඩු බලයේ තියෙන අසීමිත 20න් ආපු අසීමිත බලයක් එක්ක ජනාධිපති ඉන්නේ. එක්කෝ 21ක් 22ක් ගැන ලිවල්ලා පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියන් පස්සේ රටේ මිනිස්සු දේ තෝරගනි. අපිට ඕනේ SJB ද, අපිට ඕනේ JVP ද, අපිට ඕනේ TN ද, නැත්තම් වෙන පක්ෂයක්ද කියලා. ඒක වෙනම දෙයක්. හැබැයි මේ වෙලාවේ ඔයාලා තේරුම් ගන්න ඕනේ JVP කරි SJB එක හරි එහෙම නැත්තම් TN හරි තවත් මොකක් පක්ෂයක් හරි එළියට බැහැලා රාජපක්ෂ වරුන්ට විරුද්ධව යම් කිසි අරගලයක් කරනවා නම් ඒකට උදව් කරන්න. උදව් කරන්න බැරි නම් කටවහගෙන හරි ඉන්න. මේක තමයි රාජපක්ෂවරුන්ට අවශ්‍ය. ඔයාලා තේරුම් ගනිල්ල. බලබල මේ රාජපක්ෂවරු එකෙක්ටම එකෙක්ට ගිවන් මූණවල වල බය ගෑවිලාවක් තියනවද කියලා? මොකද උන් දන්නවා අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. අපේ රටේ මිනිස්සු හරි ලේසියෙන් ඕනම දෙයක් විශ්වාස කරනවා කියලා දන්නවා. ඒ හින්දා ඔය අරගල ඇතුළෙත් උඹලා කරන ඔය හැම අරගලයක් ඇතුළෙම රාජපක්ෂවරු ප්ලාන් කරපු පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි ඔය හැමතැනම මේ මේ අපි මේ කරගෙන යන හරි වැඩි මේ රටේ පුරවැසියෝ බහුතරයක් කරගෙන යන වැඩේ විහිළුවක් බවට පත් කරලා තියෙන්නේ. මොන රටේද? රටක නම් යකෝ අපිට කණ්ඩ නැහැ, තෙල් ටික නැහැ, භූමි තෙල් නැහැ, ලාම් මේ මොනවාද ඩීසල් පෙට්‍රල් නැහැ, ළමයින්ට කිරි නැහැ. මෙන්න බොලේ මේ අපේ රටේ මේ සින්දු කීකේ නටනවා එළියේ. අපිට මේ විදුලිය කපනවා පෑ ගානක්, විදුලිය කපනවා ලයි මේ දරුවන්ට කඩදාසි ටික නැහැ මේ විභාග ලියා ගන්න, කිරිපිටි ටික නැහැ, අවශ්‍ය අමුද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ මේ යම් යම් නිෂ්පාදන කරන මිනිසුන්ට, කණ්ඩ බොණ්ඩ නැහැ. මේ දේවල් තියාගෙන අපේ මිනිසු මෙන්න එළියේ නටනවා, උද්ඝෝෂණ කරනවා කියලා, අරගල කරනවා කියලා. මේවා අරගලද? ටිකක් තේරුම් ගන්නilla. මේවා රාජපක්ෂවරුන්ගේ ගේම්. රාජපක්ෂවරුන් තමයි මේ හැමදේම මේ විදිහට ප්ලාන් කරලා එක එක තැන්වල අර සැබෑ අරගලය විහිළුවක් බවට පත් කරලා තියෙන හින්දා මේවලට අහුවෙන්න එපා. අරගල කරනවා නම් විනයානුකූලව හරියට කරපල කරන දෙයක් උන්ට මෙවල හොයා හිල් හොයා ගන්න බැරි වෙන්න, වැරදි හොයා ගන්න බැරි වෙන්න. දැන් අද මොන විදිහට දැන් අද ගාමිණී ලොකුගේ කියලා රොෂාන් රණසිංහලගේ ගෙවල් කුරු කරපු මිනිස්සුන්ව කොහොමද මොන කොයි විදිහට අපදීලා අරගන්නේ එළියට? පෞද්ගලික දේපල හානි කරලා තියෙනවා. දවස් කීයක් ඇතුළේ ඉන්න වෙයිද මේ කොල්ලොන්ට? ඇයි තේරුම් ගන්න නැත්තේ? කවුද මේව කරන්නේ? ඊට පස්සේ හෙට අනිත් දරා මේ ජනාධිපති හරි අගමැති හරි නිවේදනයක් නිකුත් කරයි පෞද්ගලික දේපල වලට හානි කරනවා. ඒ නිසා මේක ආමියකට බාර දෙනවා කියලා. ශවේන්ද්‍ර සිල්වා බාර ගනි ඔක්කොම ටික. ඒතර හරිද? එතකොට අපිට අඩුම ගානේ හයියෙන් කහින්නවත් වෙන්නේ නැහැ.
ආමිටි එක මේ මේ එලියට අරගෙන තුවක්කු අරගත්තොත් ලියලා තියාගන්නලා මේක හරියට කරේ නැත්නම් උඹලා මොලේ කල්පනා කරලා මේ වැඩේ හරියට කරගත්තේ නැත්නම් 83 80 ගණන් වල අපි මුණ දීපු කලබල වලට නැවතත් මුණ දෙන්න සිද්ධ වෙනවා. මිනි මතින් තමයි යන්න වෙන්නේ. ඒක තේරුම් ගනින්න. නිකන් ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා අහිංසක කොල්ලොන්ගේ. හරියට කරන දෙයක් කරපළ. ඕක තමයි මට කියන්නලා තිබ්බේ. ඒ හින්දා මේක තේරුම් ගන්න ඕන නම් තේරුම් ගන්නලා මට බයිනවා නම් බැනපළ. ඕන දෙයක් කරපළ. මම කියන්නේ ඇත්ත. ඒ කිය ඇත්ත කියන දේ තේරුම් ගන්න මොලයක් තියෙනවා නම් මේක කල්පනා කරලා ඉවර වෙලා තමුන් ගොරුවට ගන්න පුළුවන්. කල්පනා කරලා තේරුම් ගන්න බැරි නම් ඉතින් උඹලට ඉතින් දෙයියන්ගෙම පිහිටයි තමයි. රාජපක්ෂවරුන්ගෙම පිහිටයි තමයි. එහෙනම් ජය වේවා.